සුබ දවසක් සියලු දෙනාටම වෙජිරස YouTube චෑන්ලක බලන සෑම දෙන්නාම සාදරයෙන් පිළිගන්නවා. වෙජිරසු YouTube චෑන්ල එකේ ප්‍රධාන අරමුණ විදිහට අපි ආහරට ගන්නා එලවලු අලුත්ම ආකාරයකට. අලුත්ම රසයකට එකතු කරගන්නා ආකාරය කියාදීමයි. වෙජිතේරයියන් ලයිෆ් එකක් ගත කරනට හොඳම විසදුම තමයි වෙජිරැස YouTubeු චෑන් එක මොක්කද ගුණාත්මක භාවය තාව වැඩිකරමින් ලුත්කෑම් යාඩ ගෙනෙන වීඩියෝවලින් ඉදිරිෙදිී හමු එන්න බලාපොත්තුවෙන් නිසා. හරි අදමංවැඩ කියහිර දෙන්න හදන්නේ කොහොමද කොස්වලින් එලෝල් මිෂ්ට කොත්තුවක් කසවත් ඉදිර හදාගන්නේ කියලා. ඒ වගේම මේ කොස්කොත්තුව හරි පහසුවෙන් හදාගන්න හැකියාව තියෙනවා. ඒ වගේ මයි කුඩා දරුවන්ට ගැබඩි මවරුන්ට මෙෙනස්මා ආකාරය රසයකින් කොස්්සාහරට ගන්න අවස්ථාවක් මේ දැන් බලමු එලවු මිෂ්ට කොස්කොත්වට අවශ දේවල්. වතුර ්‍රෙෂ්මිල්කන් කැරැට් ගෝවා ලී විිතෙල් ගම්ම මිලස් කොඩෝ සුද්දු ලෝනු ජීනෝ ලියාගත් ලෝනු කෑලිමිරිසින් සුදුරු ඉංගුරු සෝස් ටිකක් කරපෙන්ච ටිකක්ු ගම්ප ික් ලුණුකුඩු ටිකක්. මුලින්ම මම සිහින කපලා සෝදාගත්ත කොස්ටික භාජනයක් ලිපේතියලා මේයා කාරට එකතු කරන්නවා. එකට මම ලුණුකු තේහන් දෙකක් ති එකතු කරන්නවා වතුර ටිකක් එකතු කරන්නවා වතුර එකතු කරගන්න කොට ඔඕගල ොහොම පරිස්සමට වතුර එකතු කරගන්න ඕනි. නොකද. කොස්ල් වතුර වැඩ වුණ කොස්ටික බැරිවුණනොත්තින් අපට ඕනිෙදක කොත්වයක හදාදගන්න බෑ එසා වතුර ටිකක් එකතු කරලා මෙන්න මේ විදිර කොස්්ටික තම්බ ගන්න. බල කෝ ටික ැබ ද කියර ටිකාක් තැම්බෙන් නොනි දෙන්න අපේ කෝස්්ටික ානට තැම්බිලා ඔයාට ේනවා කෝස්ටික ඇලෙන් නැතුව කෑලිවල්ට මේ විදිීට තිීන කාරය මෙන්න මෙ විදි කෝස්ටි තම්බගත්තර පස්ේ බරන්න කස්ටි දැහුඳර තැම්බ වතුරටික්ත් හි ඳදිලා දෙෙම ලි රනවා ෆ කරලා මෙගමන් ලිපෙනි වත් කර ගන්නවා. දෙෙමල් සෝස් පෑණික ලිපේ තිබ්බා එකට ගියෝයිල් මේ ස හැඳී දෙකතුන්නක් එකතු කරගත්තා. කාරයට දැගී ෝයිල්ටික හොඳින් ගත්වෙන කොට මුලිමං ඒට ඉගරෘට්ටික එකතු කරගන්නවා ඊීට පස්සේ ගිඳද්‍රටිකක් අඩු කරලා ඒරමන් සුදු ලෝන්ටි එකතු කරගන්නවා ලෝන්ටිකත් එකතු කරගන්නවා කාරපෙන් ටිකුයි ම්පටික විය එකතු කරගන හොඳට කලාවම් කරනවා. තැන්ටිකක් ගිින්දර අඩු කරගන්න ට පස්සට ඒ හොඳින් බැදීගෙන එන්න කොට සුවදකුත්තෙනවා ඒකට මම කෑලිමිරිස් එකතු කරගන්නවා මෙයා කාරයට කෑලිමිරිස් මිස්කුඩ්ඩු ගම්මිරිස් කුට්ටිකාක් සූදුරු ික් එකතු කරගන්නවා මගේ මේ මිස්ට්‍රෙන්ට අශ්‍ය ප්‍රමාණි තමන්ගේ ඒත් ඒ අවශ්‍ය කරන මිරිස් ගම්ලිස් තු මේ සෝදුර එකතු කරගත්තේ ඔයාලට පුළුවන් ඔයාල්ලගේ ප්‍රස රස්සට අනුව රස එකතු කරගන්න දැම්මන් කැරට්ටික එකතු කරගත්තා ගෝවාටිකත් එකතු කරගත්තාඒට මම දැන් දස්්ටිකක් එකතු කරගන්නවා දැන් හොඳින් මීටික් කලාවාම් කරගන්න විදි හොඳින් ලලාවම් කරගන්නවා දැම්මං ඒකට අවශ්‍යපමණ ලුණුකුඩ එකතු කර ගන්නවා රස්සට අනුව ලුණුකුබු එකතු කරගන්න එකටම ෆෙස්්මිල්ටියක් එකතු කරලා මේ ගිින්ද්‍රටීකුත් ලිපේ වැඩි කරලා හොඳින් කලාම් කරගන්නවා ැන් මගේ තම්බාගත්ත කොස්්ටික අරගන ටිකටික මෙන්න මේ ආකාරයට මිස්ෙන්න්් එකතු කරගන්නවා ලිේ ඉඳදටයක් වැඩිකරගරන තිය නිසා එක්මට හොඳින් කලාම් කරගන්න ඕනි කොත්තු එක මෙන්න මේ විදිහට දැන් ඔුලට පේනවා හිරිිටික හොඳට උක්වෙන කොට කස්්චිකට ටික්ටි එක තැවරෙන විදිහ හරිම සුවන්දයි ඒවාගේම කිීටික උක්වෙනකොට මේක ච චීස් එක ආකාරයකට පෙනුමක්කෙනවා චික නිිශ්‍ර කලාවාගේ පෙනුමක්කෙනවා ඒවාගේම චිස් රසකුත්තේෙනවා දැන්වෝට පේනවා කිරිටි ොඳින් ක්ක වේෙනවා ක්ේලා අර කොස්මිශ්නෙන්ට හොඳට දැවටෙන ආකාරය මේ අකර දැන් හොඳින් කලාම් කරගන්න දැම්මම් මේකට සෝෂ්ටිකක් එකතු කරගන්නවා මේ සෝසක මං ගෙදරදිම හදපු සෝසයකාකු ඉදිරි වැඩ සටන්දි මම් බලාපොරොත්තිව ඕගන් රසවත් සෝස එකක් හදාගන්න කොහොමද කියලා ඉදිරිපත් කරන්න දැ ඉදිම නැවත හපව කලවන් කරගන්නවා දැන්නම් අපේ කොස්කොත්තුව හදලා ඉවරයි බොහොම ඉක්මට පිල්ල කරගන්න පුළුවන් මේක දැන්ගට පේනවනේද හොඳ පෙනුමකින් යුතු ක කොත්තුවාක් දැම්මම්මක ලිපෙන් බාගන්න මෙයාකායට භාචනයකට දාගත්තා මේ කොස්කොත්තුව රස්සයෙන් සහ ගුණාත්මක භාාවෙන් ඉතාමත් මෙහෙලායි ඉතින් මේ වගේ අලුත් ීඩියෝක් ගෙන දැනගන්න විජිරස YouTube චන්ල එක සබස්රයි් කරලා බෙල්ලායිකනක පික් කරන්න අමත කරන්නා මේ ීඩෝ කියෙන මොනොහරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමත කරන්න එපා ඉන් එන්නම් තවලොත් වීඩියෝ එකක් අරග එන්න බලාපෘති යාල හැම දෙනාටම සුබ දවසක්